අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල දියර කිරි ලීටරයකට රුපියල් 100ක් ගෙවන්න ජනපති නියෝග කරයි සෞඛ්‍ය වර්ධනයට එරෙහි වාර්ණ නියෝගයේ තවදුරටත් දීර්ඝ කෙරේ හරින්ගේ විදුලි පන්දම පොලිස් පතිත විදුලි පන්දම් පරීක්ෂණයට හරින් සූදානම් ප්‍රථමයෙන් දේශීය පුවත් ගොවියන්ගෙන් දියර කිරි ලීටරයක් රුපියල් 100කට මිලදී ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා ඊයේ පෙරවරුවේ මිල්කෝ කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක් වෙමින් නරහෙන් පිට මිල්කෝ කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වුණා කර්මාන්ත ශාලා පරිශ්‍රයට පැමිණි ජනාධිපතිවරයා දියර කිරි එක්රස් කිරීමේ සිට කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීමේ ක්‍රියාවලිය පූර්ණ නිරීක්ෂණයට ලක් කළා 1956 වර්ෂයේදී ඇර්බි ජාතික කිරි මණ්ඩලය 1986දී මිල්කෝ පුද්ගලික සමාගම බවට පත් කෙරුණා පළමු අධියර යටතේ පැස්ටරීකරණය කරන ලද කිරි නිපදවීමට පමණක් සීමා වී තිබූ මිල්කෝ ආයතනය මේවන විට යෝගට් අයිස්ක්‍රීම් බටර් එළඟි තෙල් මුදවපු කිරි සහ කල්කිරි වැනි කිරි සහ කිරි ආශ්‍රිත නිපැයුම් සිදු කරමින් නිෂ්පාදන ක්‍රියාවලිය පුළුල් කර තිබෙනවා දියර කිරි මිලදී ගැනීමේදී දිස්ත්‍රික් මට්ටමින් පවතින මිල ගණනවල විෂමතාව කෙරෙහිද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුණා කිරි ගොවියාගෙන් කිරි මිලදීගෙන ආයතනය දක්වා රැගෙන ඒමේදී අතරමැදියන්ගෙන් සිදුවන අක්‍රමිකතා මගහැරීමට සමස්ත ක්‍රියාවලිය පූර්ණ අධීක්ෂණයකට ලක් කළ යුතු බවත් නියම මිල කිරි ගොවියා අතට ලැබීමට සැලැස්විය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ විවිධ ගණන්වලට විවිධ ආයතන කිරි ගොවියාගෙන් කිරි මිල දීලා ගන්නවා. හැබැයි නිශ්චිත මිලක් තිබුණේ නැහැ. ඒ හින්දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා උපදෙස් දුන්න අපිට සමස්ත රටේම කිරි එක මිලකට ගේන්න කියලා. ඒ අනුව අපි අද දවසේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ උපදෙස් පරිදි ගොවියාගේ කිරිවලට නිශ්චිත මිලක් නියම කරනවා. විශේෂයෙන් ලීටරයක් රුපියල් 100ක් බැගින් මිල දීලා ගන්න සූදානම් වෙනවා. දියර කිරි ප්‍රචලිත කරන්නත් අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න උපදෙස් ලැබුණා. ඒ අනුව මිල්කෝ ආයතනය අයිස්ක්‍රීම් යෝගට් හදනවට අමතරව දියර කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛතාවය දෙන්නත් ගරු සභාපති රේණුක පෙරරාමැතුමාට උපදෙස් දුන්නා. සහතික වෙනවා අපගේ නිෂ්පාදන මිල ගොවියා සඳහා මිල වැඩි වුණාට කොයිම් ආකාරයකින් වත් පාරිභෝගිකින්ට මේ බර වැටෙන්නේ නැහැ. අපේ නිෂ්පාදිත භාණ්ඩ සෑම එක මිල මේ පවතින මිලටම අපි පවත්වාගෙන යන්න අදහස් කරනවා. මේයේ පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස් අධිභාර නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් 4ක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනීමට කැමැත්. ඊයේ දිනේ ඔබතුමාගේ අවධානයට යම් යම් බරපතල කරුණු ටිකක් ඉදිරිපත් කරන්න සිද්ධ වුණා. ඒ බරපතල කරුණු පිළිබඳව සංඝර කතානායකතුමා අපි බලාපොරොත්තු වෙනවා. යම් කිසි පියවරයන් ගනී කියලා. සභානායකතුමත් මා සෑහෙන කාලයක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔබතුමත් ඉන්නවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ වගේ සිද්ධීන් ඇත්ත වශයෙන්ම හැම පාර්ලිමේන්තුවේම වුණා. මට මතක එක් ගමනක් රළි වික්‍රමසිංහ මැතිතුමා මෙතන වාඩි වෙලා ඉන්නකොට මල් වඩබක් ගෙනල්ලා තිබ්බා. මේ වගේ සිද්ධීන් වෙනවා. මෙව්වා ඉතින් ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තු අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ කොටසක්. අපි දන්න විදිහට අමාත්‍යංශය අමතිවරුන්ට සහ නියෝජ්‍ය අමතිවරුන්ට රාජ්‍ය අමතිවරුන්ට උන්ට හිමි සන්තකයේ තිබෙනවා ටෝච් එක. මන්ට නීත්‍යානුකූල තියෙන ටෝච් එකක් ගේන්න පුළුවන් පිළිබඳ අයිති පිළිබඳවත් ඒ වගේම ඊයේ ටෝච් කෙනල්ලා පාර්ලිමේන්තුවේ සිද්ධ වෙච්ච හානිය කාට හෝ ජීවිතයකට දේපලකට හෝ හානි සිද්ධ වෙලා තියෙනවා දැන් අර බිස්කුඩු ගහලා පුතුමාලගේ පුටු පෙල්ලලා වහම දැවන්ත හානියක් වුණා වගේ හානියක් සිද්ධ වුණාද කරු කතානායකතුමෝ? මේ ටෝච් එක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. ඒ පොලිස් නිලධාරින් කිව්වේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාගේ බෑග් එකේ ඒ ටෝච් එකක් තිබිලා එයාගේ පුද්ගලික දෙයක් කියලා. මේට වැඩිය බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාත් මනුෂ්‍ය නානයක් කර මන්ත්‍රීතුමාත් නැවත වාරක් එළියට ගිහලා පාසලයක් ගෙනල්ලා තියෙනවා. ඒ පාසලේ ගෙනියන්න එපා කියලා ස්කෑන් එකට දාද්දි බලහත්කාරයෙන් ගෙනියන්න තියෙනවා. මේකයි ගැටලුව. ඉතින් කිරියල් එමැතුමත් එක්ක මම එකගෙන අපි රණ්ඩු වෙලා තියෙනවා. හැබැයි මේ පාර්ලිමේන්තුවේ අපි දන්නවා ඉතිහාසයේ ගරු කතානායකතුමනි බෝම්බ ගහලා තියෙනවා මේක. බත්තකට් එකේ බෝම්බ ගෙනල්ලා මේ 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 ඇතිවෙච්ච සිද්ධි මේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙලා තියෙනවා. මිරිස් කුඩු යන කියලා මම මේ අද ගන්න කැමති නෑ. පීයක් අරගෙන ඇවිල්ලා ප්‍රසන්න රණවීර මැතිතුමගේ ඒකේ ස්ලෝ මෝෂන් තිබ්බා පීහේ නතර වෙන්නේ බෙල්ල ගාලා. මේ වගේ පාසලය බලහත්කාරයෙන් ගෙනිනවා කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අපි ගෙනියන්න එපා කියලා ඒක ඔක්කොම තියනවලු CCTV කැමරා එකේ පොලිස් නිලධාරින් කියනවා ඉල්ලීමක් කරනවා. ඒගොල්ලෝ ඉන්ටර්ඩික් කරන්නේ නැතුව මේක න හොයන්න කියලා. අපි දැක්කනේ පාස්කු ප්‍රහාරය වෙච්ච දේ 97 අතක් කියලා කිසි දෙයක් කරන්නේ නැතුව අනේ මිනිස්සු 300ක් මැරුණා. මේක න පරීක්ෂණයක් කරන්න මේක පොලිස් පත්තුමාගේ ඉල්ලීමක් කරන්න. දෙවනි සැරේට ගෙනාපු පාර්සලය සමයි මේ අරගලයට මතුවලා තියෙන්නේ. ඒ පොලිස් නිලධාරීන්ට
කෑගහලා බැනලා තමයි මේක ගෙනල්ලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම ඒ ගැන අපි මම පොලිස් පතිතුමාට පැමිණිලි කරනවා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා. මේ දෙවෙනි පාසලේ ගෙනල්ලත් පාර්ලිමේන්තුව තුළ සීම ඔය කියනවා බෝම්බ පිපිනක් සහ ජීවිත හානියක් සිද්ධ වෙලා නැහැ. හැබැයි අපි දකිනවා හරින්පන්දු එමුතුමා පෞගේ කාලේ කරපු සිදුවීම් එක්ක කිසි දෙයක අත්අඩංගුවට ගන්න බැරි වෙලා. ඒ හරහා මේ අත්අඩංගුවට යනවා කරුකතා නැගනේ කාල්වේන්තු වරප්‍රසාද වාර ගන්න පයි කියන ඉල්ලීම ඔබට කරනවා. හරි හරි. ඒක බලමු ගන්න තියෙනවා. මේ අත්අඩංගුවට ගන්න කියලා කවුරුත් කියලා නැහැ. අපි කියන්නේ මේ වගේ බරපතල ප්‍රශ්නයක් වෙලා තිනවා ඔබතුමා නියෝග කරනවා කියලා හොයන්න රාජකාරියට බාධා කරලා තිනවනේ නීතිය ක්‍රියාත්මක මේවට ඉඩ දෙන්න විදිහක් නැහැ. හරින්පාරු මැතිතුමා නැති අවස්ථාවේ සභා නායකතුමත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමත් ඕගෙන යම් සඳහනක් කරුවා පැහැදිලි කිරීමට විරාඩිය දෙච්චරයි. මම යම් කිසි පාස්ලයක් ඊරගෙන ආවයි කියලා ඒ සම්බන්ධයෙන් ගරු කතානායකතුමත් ප්‍රකාශයක් කරා. මම රාජකාරියට බාධා කිරීමක් කරා කියලා ඒ වගේම මේ පොලිසිය නිලධාරි මාරු කිරීමක් මේ වෙනකොට සිද්ධ වෙමින් පවතිනවා කියලා මම ඉල්ලීමක් කරනවා. මං සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න මම සම්පූර්ණ ඒ සම්බන්ධයෙන් සූදානම්. මම කිසිම පාස්ලයක් ගෙනාවේ නැහැ. මේ බෑග් එකමයි අරන් ආවේ. අදත් ඒ බෑග් කරන් ආව මම ගෙනාවේ මෙන්න පුංචි සෙල්ලම් ටෝච් එකක්. ඒක ගෙනාවේ සමාජයට පෙන්වන්න. මම අදත් ගෙනාවා මේක ඇන්ත්‍රැක්ස් මුකුත් නැහැ. මේක අරින්න පුළුවන් රුපියල් 100යි මේ ටෝච් එක. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා පරීක්ෂණය කරන්න. නිලධාරීන්ට මම බාධා කරේ නැහැ. මේ බෑග් එක ස්කෑනර් යන්ත්‍රයේ තුලින් තමයි මම ගත්තේ. ඒක ස්කෑනර් යන්ත්‍රයේ ඇතුලේ තිබුණ නිසා බොරු මේකක් කරන්නට එපා කියන ඉල්ලීම කරනවා. සභාපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. කතානායකතුමාට දැනුවත් කරන්න. මේ පරීක්ෂණය සම්බන්ධයෙන් මම සූදානම්. නමුත් මම ලබන සඳුදා රංජන් රාමනායක වෙනුවෙන් යම් කිසි කාර්යාවයකට යොමු වෙන්න සිටිනවා. ඒ සම්බන්ධයෙන් බාධා නොකරන ලෙසත් මේ පාර්ලිමේන්තුවේ මගේ වරප්‍රසාදය ආරක්ෂා කළ දෙන ලෙසත් මේ අවස්ථාව දිල් වෙනවා. මතු කරපු කාරණේ ගරු කතානායකතුමාගේ අවධානයට යොමු කරනවා. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට පණවනු ලැබූ වාර්ණ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය ඊයේ නියෝග කළා. සිය ඉල්ලීම් සඳහා නිසි විසඳුම් ලැබුණේ නැතිකම නිසා වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සෞඛ්‍ය වෘත්තීය සමිතිය අද තීරණය කළා. ඒ අනුව එළඹෙන දෙවනදා සිට වර්ජන ක්‍රියාමාර්ගයකට සූදානම් බවයි වෘත්තීය සමිතිය පවසන්නේ. දැන් අඛණ්ඩ වැඩ වර්ධනයේ මැදදී සාකච්ඡාවක් දුන්නා. ඒ සාකච්ඡාවදී ඇතුළත් එකඟතා ක්‍රියාත්මක කළ දිනවද? නැහැ. එහෙනම් කරන්නේ බොරුව. ජාත්‍යන්තර නීතියටත් පටහැනි, රටේ නීතියටත් පටහැනි. මේ කාර්යයට විරුද්ධව අපි ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනිවාර්යයෙන් පැමිණිලා ඉදිරිපත් කරනවා. ආණ්ඩුව එවැනි තැනකට අපි පත් කර නොගෙන මේ ප්‍රශ්නේ විසඳන්න කියන බලපෑම තමයි අපි කියන්නේ. ලබන දෙවනිදා සහ තුන්වෙනිදා නැවත වරක් සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන්න. ඒ වගේම දෙවනිදා දිනේදී මර්ධනයට එරෙහිව මහජනතාව දැනුවත් කිරීම සඳහා දැවැන්ත සම්මන්ත්‍රණයක් පවත්වන්නත්, තුන්වෙනිදා සෞඛ්‍ය අමාත්‍යාංශ ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන්නත්, ලංකාවේ සියුදිගින් පැමිණෙන සෞඛ්‍ය වෘද්ධිකින් සම්බන්ධ කරගෙන දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන්නත් අපි තීරණය කරලා තියෙනවා. අඛණ්ඩව දින ගණනාවක් පුරා සෞඛ්‍ය වර්ජනය ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිතිය කටයුතු කිරීමත් සමග රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට එරෙහිව වාර්ණ නියෝගයක් නිකුත් කිරීමට කොළඹ දිසා අධිකරණය පසුගියදා කටයුතු කළා. ඒ අනුව අදාළ වාර්ණ නියෝගය ලබන 11 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ තොරතුරු වසන් කිරීමේ චෝදනාව යටතේ කෝටිපති ව්‍යාපාරික මොහමඩ් ඉබ්‍රහීම් ඇතුළු තිදෙනෙකුට එරෙහිව නඩුව මාර්තු 29 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. ඒ අතුළු අධිකරණ පුවත් කිහිපයක් දැන් පාස්කු එරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීමට නියමිත බව දැනගෙන ඒ පිළිබඳව තොරතුරු වසන් කිරීමේ චෝදනා මත මොහමඩ් ඉබ්‍රහීම් ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට නීතිපතිවරයා නඩුවක් ගොනු කර තිබුණා. දෙමළගොඩ ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහමඩ් ඉබ්‍රහීම් ඇතුළු මෙම විත්තිකරුවන් 3 දෙනාට ගොනු කර තිබෙන නඩුව මාර්තු මාස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. 2015 වසරේ ජනාධිපතිවරණ සමයේදී සතුස ආයතනය හරහා ක්‍රීඩා භාණ්ඩ ආනයනය කර ක්‍රීඩා සංගම් අතර බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළ බවට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු 2 දෙනෙකුට චෝදනා එල්ල වී තිබුණා. එම චෝදනා මත ගොනු කර තිබෙන නඩුව තවදුරටත් පවත්වාගෙන යන බව අල්ලස් කොමිසම අද ත්‍රිපුද්ගල ස්ථීර මහාධිකරණයට දැනුම් දී තිබෙනවා. විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් හමුවේ පෙනී සිටින ලෙසට තමා වෙත නිකුත් කර තිබෙන නියෝගයක් අත්හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙත්සමක් ගොනු කළා. එම පෙත්සම සම්බන්ධයෙන් මාර්තු 2 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට අභ්‍යාචනාධිකරණයේ නීතිපතිවරයාට නියම කළා. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. දැන් බලන්න මොකද ඉතුරු වෙලා තියෙන්නේ? අඳුර තමයි තියෙන්නේ. දැන් අපිට එකම පිහිනට දවල්ට තියෙනවා සන්ලයිට්, රෑට තියෙනවා මූන්ලයිට්. ඒතර පාගාව දෙන්න බෑනේ. ඊරට සඳට දැන් කියනවා විදුලි බල මණ්ඩලයට පාඩු. පාඩු වෙන්න හේතුව තමයි ආන් තියෙනවා කෝටියක විදුලි බිලක්. කාගේද? කෙහෙලිය රමුක් පැල්ලගේ.
ගෑස් සීනි ඉන්ධන කිරිපිටි සිමෙන්ති ආහාර ද්‍රව්‍ය මේ හැම දෙයකින්ම දැන් මේ ජනතාවට දැන් මේ දීලා තියෙන බබාලා කාගේද? දැන් මේකට තාත්තෙක් නැද්ද? එතකොට ගෝඨාභය රාජපක්ෂද මේ බබාලාගේ තාත්තා? ඉතින් ඒ නිසා අපි අහනවා බඳුරු ගුණවර්ධන මහත්තයාගෙන් මේ බබාලා කාගේද? මේ වියදම ඉහළ යන එක අද තියෙන තත්ත්වයට වඩා දෙතුන් ගුණයකින් වැඩි වෙනවා. රුසියාව සහ යුක්‍රේනය අතර තියෙන ප්‍රශ්නෙත් එක්ක එල්මිලේ වැඩි වෙන්න පටන් ගත්තා. ගෑස් වැඩි වෙයි. මේවා අපි දාගත්තේ වනිමේ රුසියාවටයි යුක්‍රේනයටයි ගහගන්න කියලා අපි කියලා නේ. ජනතාවගේ බලය ඉස්සරහා හැම පාලකයම දුර්වලයි. හැම පාලකයම විවුර වැඩෙන්නේ, දඟලන්නේ, අසමත් ජාති වැඩ කරන්නේ, ජනතාව කැමති නැති වැඩ කරන්නේ ජනතාවට බය හින්දා. නයා පෙනේ පුප්පන්නේ සැරට නෙමෙයි බයට. බල්ල හපා ගන්නේ සැරට නෙමෙයි බයට. පාලකයා බුරන්නේ බයට සැරට නෙමෙයි. මේ අවුරුදු දෙක දක්වා ඔවුන් කරගත්තේ මොකද්ද? ඒ අයගේ බලය තහවුරු කරගත්තා. දැන් පාර්ලිමේන්තුවට බලයක් නැහැ. මේ සියලු බලතල ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සියතට අරන් තිබෙනවා. ඒ සියතට අරගෙන කුමක්ද කරලා තියෙන්නේ? අද රට දිනෙන් දින ආරාජිත තත්ත්වයට පත් වෙලා තිනවා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේ නවතම පියවරක් ලෙස ආරම්භන ලද ට්‍රේනර් ෆුල් ස්ටැක් ඩිවලොපර් පාඨමාලාව මාර්ගගත ක්‍රමයට ආරම්භ කිරීම පසුගියදා සිදු කෙරුණා. තොරතුරු තාක්ෂණ වෘත්තියේ වේදීන් සහ මොරටුව විශ්වවිද්‍යාල ආචාර මණ්ඩලයත් DP Education ව්‍යාපෘතියත් සමග එක්වයි මොරටුව විශ්වවිද්‍යාලයේ මෙම සත්කාරය ආරම්භ කර ඇත්තේ open.uom.lk වෙබ් අඩවිය හරහා විවෘත හා නිදහස් පාඨමාලාවක් ලෙස මෙය ඉදිරිපත් කරනවා. මෙම පාඨමාලාවෙන් මෘදුකාංග නිපැයුම් වල නියැලීමට අවශ්‍ය මූලික අඩිතාලම විධිමත්ව ලබා දෙනු ලබනවා. ඔන්ලයින් එඩියුකේෂන් කියන එක අපි හැම පැත්තම බලලා ටයිම් එක අපි දාලා තියෙනවා. ඒක ලංකාවේ ඉන්න අයට මේ per capita එක develop කියන ඩොලර් 12000ක් එන්න මම හිතනවා ළඟදිම ඒක අපිට කරන්න මේක help වෙයි. ඊට අමතරව vocational training and other service tech training අපි ළඟදි launch කරනවා. එතකොට vocational training වලට courses ටික මේ වගේම ලංකාවේ ළමයින්ට මේකෙන් සුබ අනාගතයක් ළඟා කරගන්න පුළුවන්. Cinnamon Hotels and Resorts සිදු කළ නවතම ප්‍රවර්ධන වැඩසටහන One Island 1000 Treasures නමින් පසුගියදා එළිදක්වනු ලැබුවා. මෙම වැඩසටහනේ මූලික අරමුණ ශ්‍රී ලංකාවේ ඓතිහාසික පුරාවෘත්ත අධ්‍යයනයට විදේශිකයන්ට අවස්ථාව ලබා දීමයි. එසේම මෙරට ඉතිහාසය, සංස්කෘතිය සහ පුරාවිද්‍යා අධ්‍යයනයට කැමති විදේශිකයන්ට මඟ පෙන්වීමටද මෙම ව්‍යාපෘතියේ තවත් එක් අරමුණක් වනවා. ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සේවා සැපයම්කරුවෙකු සහ ස්මාර්ට් උපාංග නිෂ්පාදකයෙකු වන හුවාවි විසින් උසස් තාක්ෂණික උපාංග රැසක් පසුගියදා වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා. මෙහිදී හුවාවි නෝවා 8i ඇතුළු තාක්ෂණික උපාංග රැසක් හඳුන්වා දීම විශේෂත්වයක්. සියලු උදෑසන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අපි අලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.